හම්බන්තොට පැවති පළමු ජනරලයේ සංවිධාන කළේ අමාත්‍ය මහින්ද අමරවීර මහතායි. දිනුම රටට එක්ව පෙරට යන තේමාව යටතේ එය පැවැත්වුණේ. නවසන්ධානයේ ප්‍රධානී අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා, අමාත්‍ය සුසිල් ප්‍රේමචයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායක නිමල්ලන් සහ රාජාවාතේ ලසන්ත අලගේවන් යන මහතුරුනතුරු පිරිසක් මීට එක්ව සිටියා. මේ සන්ධානය ගොඩනැගීම සඳහා අපි මාස දෙක තුනක් තිස්සේ සාකච්ඡා කරා. අපේ හිටපු සභාපතිතුමා ඉන්න කාලෙදී තමයි මේ සාකච්ඡා ආරම්භ කරේ. ඒ අවස්ථාවේදී මේ ඉන්න සන්ධානයේ පාර්ශ්වකාරීවන් හැම කෙනෙක්ම පාහේ කියා සිටියේ, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය පිළිගන්නට බෑ, එතුමා විශ්වාස කරන්නට බෑ, ඒ නිසා එතුමා ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් එක්ක අපේ සන්ධානගත වීමක් නෑ කියලා. දැන් අපි ඒ තත්ත්වය වෙනස් කරලා, ඒක වෙනස් කරගත්තේ එතුමා විසින්මයි. අර මාස 10ක් විලිලාලා දරුවෙක් ඉපදුනා වගේ සන්ධානය කියන දරුවාද හම්බන්තොටදී අපට ප්‍රසූත කරලා මේ රටේ ජනතාවට ලබා දීමට ලැබීම ගැන අපි ඉතාමත්ම සන්තෝෂ වෙනවා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාවා. තුමාගේ අභිමතය පරිදි ඕනෑම නිලධාරියෙක් ඕනෑම අවස්ථාවකදී ඉවත් කරන්න පුළුවන් කියලා. ඒකට විරුද්ධව උසාවි ගිහිල්ලා උසාවි නඩුතු ඉන්දියේ කිව්වා, මෙවැනි දෙයක් කළ හැක්කේ පුරිරු ඒකාධිපතිවරයෙකුට පමණයි කියලා උසාවිය තීන්දුව දුන්නා. එතලින් තමයි මේ පරිවර්තනය පටන් ගත්තේ. අවස්ථාවාදීන්ගෙන් මේ පක්ෂය බේරාගෙන අපට ඉදිරියට යන්න. සමහරු කියන්න පුළුවන් ඔය රැස්වීමට යන පිස්සොයි කියලා. පිස්සු හැදිච්චාට එහෙම පේන අනිත් අය පිස්සොයි කියලා. දැන් ඔය පොර කනවානේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ ඊයේ පෙරේ දාපු අය. කවද්ද හිටියේ මේගොල්ලෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ? ලැජ්ජ නැතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර මධ්‍යමකාරී සභ ගියොත් හූමිට තිනෝ මේගොල්ලන්ට. දේශපාලනය මේ ඉම්පෝර්ට් කරලා කරන්න බෑ. සමහරුන්ට පක්ෂයට වැඩ කරපු දරදියා දපු මිනිස්සු නෑ පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් එවන්න. ඒවට හොයා ගන්න කෝටිපතියෝ. මේක තමයි කරපු දේශපාලනය. අපි අවුරුදු 35ක් 30 කරපු කැපවීම ඒගොල්ලන්ට තේරුනේ නෑ. මං ඔබතුමන්ලාට එක කාරණයක් කියනවා. අද මෙතන ඉන්න මන්ත්‍රී සංඛ්‍යාව ඊළඟ රැස්වීම වෙනකොට දෙගුණ වෙනවා. ඒසා විශාල ජනගහනයක් අපි ඒක රාත් කරගලා ලංකාවේ එළබෙන ඕනම මැතිවරණයකට හදන ලොකුම සන්ධානය අපි හදනවයි කියන පණිවිඩය ලබා දෙමින්. සමහර අය ආර්ථික සංවාද වලට එන්න කියලා අනුර තනිපුටුව සජිත් පුටුවට ආවෙත් නෑ. ඇයි මේ කිව්වනේ? මතකද නිවාසාධිකාරියේ රස්සාවල් 1500යි 10000යි ඔක්කොම ගෙදර යව්ව ආර්ථිකය. සිමෙන්ති මිටි දෙකයි ගෙදරට. සිමෙන්ති මිටි දෙකකින් ගෙයක් හදන්න පුළුවන්ද? ඔන්න ආර්ථිකය හදපු මිනිහා. එනිසා සජිත් ප්‍රේමදාසට කොන්දක් නැ. අනුර කුමාරත් එක්ක වාඩි වෙලා විවාදයක් කරන්න බැරි කොන්දක් නැති මිනිහෙක්. මෛත්‍රීපාල මහත්තයාට වුණේ නැ සන්ධාන ගොඩ නැගල ශක්තියක් ගොඩ නගන්න. 140ක් එක්ක මන්ත්‍රීවරු බාර දීපු පක්ෂේ දෙන්නට එතුම අඩු කළයි නැවතුනේ. අපි කිව්වා මේකට අපි 47 දෙනෙක් එකතු කරලා දුන්නා එක වෙලාවක කතා කරලා සන්ධානේ ගොඩ නගමු කියලා. ඒක දිගින් දිගට මගේ ඇරියා. ඒකේ ප්‍රතිඵලයේ විදිහට අපේ කණ්ඩායමක් සජෙබෙට ගියා. මං නැවත ආරාධනා කරනවා ඒ සජෙබෙට ගිය කණ්ඩායමත් අනිත් පක්ෂවලට ගිය කණ්ඩායමත් නිහඬවුණු කණ්ඩායමත් ඔක්කොම හිටගන්න තැන් යන තැනක් ඇවිල්ලා තියෙන්නේ මේ සන්ධානයට එකතු වෙන්න. මෙතන තමයි ජයග්‍රහණය. මං හැමදාම මෛත්‍රීපාල සිරිසේන මහත්තයටත් කියපු දෙයක් තමයි පක්ෂයේ සභාපති ආප තමයි කාලා ගිහමන්නේ මේ සභාපතිකම රත් වෙලා ඉඳලා මං කිව්වා යන්න එපා රැස්වීමකට 500ක්වත් කැඳව ගන්න බැරි නා 200 300 රැස්වීම වලට ගියා. මං එතුමාට කියනවා පුළුවන් නම් මේ වගේ රැස්වීමක් තියන්න බෑ. එතුමටත් බෑ, ඔය කියා ගන්න කාටවත් බෑ. අද ඔබට පේනවා ඇති ජනතා විමුක්ති පෙරමුණ නෙමෙයි සජබෙ නෙමෙයි ඒ හැමෝටම වැඩිය රැස්වීමක් කරන්න පුළුවන් වෙන්නේ අපිටයි කියන එක අද පැහැදිලිව අපි සඳහන් කරන්න ඕන.